संगीत कटी धन La 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 la
मुखदे ඔයාගේ කොණ්ඩේ නෙමෙයි ඉන්න ඒක වැඩ කළාද ඒකට කමක් නැහැ ඔයා කොහොමද අර බොයිස්ලා දෙන්නව රණ්ඩු කෙරෙව්වේ මං යාලට සින්දුවක් කිව්වා එයාලා මගේ වේදනාව ඇහුවා මට ඕනේ හැමෝටම මගේ වේදනාව දැනෙන්න සලස්සන්න මං කොහොමද ඒක කරන්නේ ඔයා ළඟ කවදාවත් තිබුණ නැති දක්ෂතාවයකින් නෑ රෝරි ඔයාගේ තත්වල කරන්ට් කීර වෙලා නෑ වෙන්න පුළුවන් ඇපල් අරන් එන්න කඩේට ගිය ටිකට ඒගොල්ලෝ ඔඩිෂන් එකක් කරලා ඉවර වෙලා නර්ස්ලව හම්බෙන්න පොලිමක් දොර ළඟ තියෙනවා මොකද උනේ ආ සෙරීනා ඇත්තටම ලස්සන සින්දුවක් කිව්වා ආ ආ ඒ හැමදේම නෙමෙයි මට හුනේ මගේ ෆෝන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වගේ නැත්තම් සෙරීනාගේ වැරද්දක්ද මුලින්ම රණ්ඩු ඇති උනේ ෆුට්බෝල් ටීම් එක ඇතුලේ. දැන් ටැලන්ට් ෂෝ එකේ සිලෙක්ෂන් රවුන්ඩ් එක හරියට ග්‍රෑන්ඩ් ෆිනාලෙ එක වගේ වෙලා. ඔය වීඩියෝ ගේම්ස් වල පිස්සු වචන මට නම් තේරෙන්නේ නෑ. මට දැනුනේ වේදිකාවක් උඩ ඉන්නවා වගේ. පස්සේ බලනකොට මට සින්දුව අමතක වෙලා. ඇයි එයා ජස්ටින් බීබර්ද? මේ කිදුරියක් වෙන්නේ. ඇයි ඔයාට ඒකට හිනා යන්නේ නැද්ද? නෑ මං සීරියස්. ඩියේ කිදුරියන්ට හිට වගේම ඒගොල්ලන්ගේ වරලුත් අංග ගන්න පුළුවන්. අපි ඇඟට වතුර ටිකක් දාලා බලාගනිමු වරල් එනකන්. එච්චරයි. එයා කවුරුනම් මං යාර දෙකක් කතා කරන කකුල් දෙකෙන් දුවන්න. කාටද කකුල් තියෙන්නේ? එයාට තියෙන්නේ වරල්නේ. ආ ඔයා මේ ඉන්නේ? ඔයා මේකට ගැහුවද? සාරා මං දන්නවා ඔයා මාත් එක්ක තරහින් ඉන්නේ කියලා සිලෙක්ෂන් රවුන්ඩ් එකේදී කරපු වැඩේට. ඔයා මොනවද කළේ? දැන් මං සම්පූර්ණයෙන්ම හිතන්නේ ඒක ගැන විතරයි. සෙරීනට දැනගන්න පුළුවන් කවුද ටැලන්ට් කියලා. ඔයාට අමතක දෙයක් කරපු දෙයක්. ඔව් පළණ දේවල් අවසන්නේ පාසාරා. ඔය මොන දේ වුණත් අපි දැන් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. ඕ යේ බයි. හරි. එයා දීකි දුරියක් නෙමෙයි. ආ. මට කාලේ නැස්සික ගන්න බැහැ මොකද? මට තියෙනවා ඔයාලට කියන්න දෙන්නවෙ කිසි. ලෝරි උදව් කරනවා මම. ඇත්තටම එයා දීකි දුරියක් නෙවෙයි. ආගේ කන් හොඳයි, ඔයාගේ ඇස් හොඳයි. කොකොකො මේකට යා. මෙතන නිශ්ශබ්දයි කළුවරයි. හරියට දඬුවම් කාමරයක් වගේමයි. මොකද්ද? දඬුවම් කාමරයක් වගේ කියලායි කිව්වේ. හරියෙන්. ඔන්න දැම්මා. හොඳ පුතා වගේ ඇතුළෙම ඉන්න තාත්තට කීකරු වෙලා. හරි. කලබල වෙන්න එපා. ටික වෙලාවක් කොහොමම ඉන්න. මේක ඇතුලේ කළුවරයි. අමතක වුණානේ වීඩියෝ ගේම් එක. අනිත් එක සපත්තු ගඳකුත් එනවා. ඊතන් ඔයා මේ ගේම් එක සල්ලි දීලමද ගත්තේ? ඒක බූතයෝ ඉන්න එකක් වගේ. ඉවසිල්ලක් නැහැ ඒක සෙල්ලම් කරන්න. ඉවසීම නැති වෙන්නේ මගේ යෝවා දැන් කෑ ගහන එක නතර කරේ නැත්තම්. බලමු මේක. ශබ්දයේ වේගය අපි වෛරීය මනසින් ලෝකයේ දෙස බලමු. මොන විකාරද නෙමේ? ආ එයි මේ සෙරීනන් නිකන් සයිරන් එකක් වගේනේ. එයාගේ සින්දු විශ්ලේෂණය කරලා අද්භූත මොනවාම හරි දෙයක් එළියට එනවද කියලා බලන්න ඕනේ. මෙනි මට හොඳ අදහසක් ආවා. සමහර විට සෙරීනා වෙන්න නැති සයිරන් කියන්නේ. අපිට එයාගේ සින්දු ගැන විශ්ලේෂණයක් කරලා බලන්න වෙනවා. ඒ අදහස ඉස්සෙල්ලාම හිතුවේ මම. මමයි ඒක සැබෑ අයිතිකරු. ආ ඒකට මං උපකරණයකුත් හදනවා. මං ඉක්මනට උපකරණ හදන්න පටන් ගන්න ඕනේ. ඒකත් මගේ. රෝරි මෙහෙම තමයි මගේ නම හෙන්නේ. රෝරි. නිකම් පොඩි ළමෙක් වගේ හැසිරෙන්න එපා. එච්චරයි. ඔයා ඔය ඔළුවේ දාගෙන ඉන්නේ ටින් එකක්ද? ආ නෑ ඇලුමිනියම් ෆොයිල් වලින්. සෙරීනාගේ විකාර හඬ ඔළුවෙන් අයින් කරලා තියාගන්න.
ඊතන් නම් කිව්ව ඉයර් ප්ලග්ස් ඇති කියලා. ඒත් අවදානමක් ගන්න බෑනේ. කොහෙද දැන් ඊතන් ඉන්නේ? මං කිව්වා යාට අල්මාරිය ඇතුළේ ඉන්න කියලා. හිටපු තත්වෙට මෙන්න එපා සඳහසනෙන් පස්සේ. මෙනි මගේ තොප්පිය තද ඇතිද? Thanks යාළුවා. යාළුවනේ කොහමද? ඔ ඔයා මොකද මෙතන කරන්නේ? අර යාගේ සින්දු අහලා ආයේ පිස්සු නටන්නද යන්නේ? අපි අටේ පන්ති ඉන්නකොට ගියා ලොකු මියුසිකල් ෂෝ එකක් බලන්න. එදා මම ඇඬුවා. මෙයා ඇඬලා. ඔයා තනියම එහෙම දනකට ගිහින් තියනවද? Thank you. Brother. ඊය ප්ලග්ස් දාගන්න දැම්ම. Good job guys. Good job. මම හොයන්නේ අපේ සිතෙන් ගිනිල් ඔබ දකින්නේ. ध्वनि तरंग सीमा विक्रम बनवा मुकद्द मुका करे औलत तीनों में एक निका बिस्कट तक नहीं बटो याओ पेन मुकद्द क्यों है यार मुकद्द है लाती है ने थैंक्स फॉर लिसनिंग इतन के अम्मा देने का तो ना मंगे रास्ता वाती वराई सेरिना की कटाहड़े याँ मुझे दोनी शक्ति अक्ति है ना एक इन मोले टे बाले पे हमक के तीव्र ना रोरी මේතියනේ රෝරිගේ මොලේ සාමාන්‍ය තරංග රටාව. ඒක පැහැදිලි ඉරක්. ගංගා පහ ආවා. මොකද මේ කලබල වෙලා? ඔන්න මං දැන් ක්ලාසිකල් මියුසික් එකක් ප්ලේ කරනවා. රෝරි දැන් හරිම සංසුන්. හරි. දැන් අපි වෙනස් කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඒ රෝරි යකේ අත පා ගන්න හදනවා. සෙරින තමයි සයිරන්. නවත්තන්න වෙනවා. මං දැනගත තොරතුරු වලට අනුව සංගීත තරගයකදී සයිරන් පෙරදිලා තියෙනවා මුසෙස්ට. එයාලම යාලව විනාශ කරගෙන මියුසස් කොහේනොද කියලා අපි දන්නේ නැහනේ. ආ ඒක නෙමෙයි අපි මුසස් වල බැලුවොත් මොකද? අපි ඒ ටැලන්ට් ෂෝ එකට ගිහින් එයා අපේ පැත්ත හැරුණාම අපි එයාගෙම කටහඬ එයාට විරුද්ධව පාවිච්චි කරමු. ඒ කොහොමද? එයා කැමති වෙයිද එයාගෙම ගාන වොයිස් එකට? අපිට පුළුවන් ඉන්වර්ට් එකක් කරා එයාගේ නපුරු හඬේ ඍණාත්මක පැත්ත ආපහු එයාටම ඇහෙන සලස්සල බලන්න. ඔව් පරණ නපුරු හඬ වෙනස් කිරීමේ උපාය නියමයි ඒක අපි සම්පූර්ණයෙන්ම මුණ වෙනස් කරන්න ඕනේ ඒත් අපි කොහොමද ෂෝ එකට යන්නේ ගිහිල්ලා යාට ඉරිසියා හිතෙන විදියට වැඩ කරන්නේ අනිත් එක අපි යාට ලඟ වෙන්න ඕනේ කොටක් ඉන්වෙන්ට් එක ක්‍රියාත්මක කරන්න හරි ලේසි අද කාලේ හැමදේම කම්පියුටර්නේ ඉතින් ක්‍රමේ හොයාගන්න විතරයි අපිට තියෙන්නේ ඕකේ හදිසියවත් ඔය තුන්දෙනා හොඳම බොයිස් බෑන්ඩ් එක නම් වෙන්න පහොඳද මං එලිකට කියනන් තව ස්ටෙප්ස් ටිකක් වැඩි කරන්න ගුඩ් අයිඩියා යාලුවනේ අපිට සම්පූර්ණ සින්දුවක් කරන්න වෙනවා ඒක ට්‍රැප් මාස්ටර්ගේ ඒ කියන්නේ මගේම සින්දුවක් තමයි කියන්න වෙන්නේ මොකද ඒවයි ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා එහෙම වෙයි නේද ආ නේ මියුසික් ට්‍රොනික්ස් මියුසික් ට්‍රොනික්ස් හරි මං එකඟයි අපේ සින්දු විද්‍යාත්මකව බැලුවොත් සමකින් ඩෙබිට් කාඩ් පත්මියන්ට වසර පුරා අසමසම වාසි රැස. හරියටම හරි. ඒ සින්දුවේ වචන ලියවිලා තියෙන්නේ අවුරුදු 10ක් තිස්සේ හිට් වෙච්ච සින්දුවල හොඳම වචන අරගෙන. ඒ වගේම රෝරි ත්‍රොක්වේ රැප් මාස්ටර් දැන් කරලියට 1 3 5 7 ඔබ නා අමුන් නැ ඒ කලේ ආයේ ඉන්නේ නැ කාඩ් ක්‍රිස් ටේක් නෑ මට දැන් ඕනේ හොඳ තේ කෝපයක් බීලා මගේ කන් වලට නිදහසක් දෙන්න. ගුඩ් බයි. එරිකා එපා.
ඔයා කියන්නේ බෑක් ස්ටේජ් එකට වෙලා නිකන් බලන් ඉන්න කියලාද? අපි මෙතෙන්ට ආවේ උදව් කරන්න නැත්නම් සෙරීනා ස්ටේජ් එකට නැග ගමන් ඉවරයි. එයා අපහු යාගේ කට ඇරියොත් හැමදේම විනාශ වෙලා යයි. ඔයා ගොඩක් තරහයි. ඕ ඉතින් ග්ලෝරි කියන්නේ හරි දක්ෂ ළමෙක්. එයාට එක විනෝදාංශයක එක සතියක් පතින්නේ මෙහෙ. මොකද යා බියෝග වලට කැමති. එයාට ඉතින් ඒ දක්ෂතාවය එන්නේ යාගේ අම්මගෙන් තමයි ඉතින්. ඒක හොඳ දෙයක් විවියන්. ඒ පොඩි සත්තුන්ට හරි කැමති. ලංගිති සත්තු අත්තකට වැඩ කළා. සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම 15 වෙනි ටැලන්ට් ෂෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට පුළුවන් නම් ඔය අත්පුඩි සද්දේ අඩු මට්ටමකින් පවත්ව ගන්න. හොඳයි. දැන් අපේ ශිෂ්‍යයින් තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරන්න සූදානම්. හැබැයි මේකක්වත් එයාලගේ අනාගත රැකියාවක් නෙමෙයි. Thanks කොණ්ඩෙ හදාගෙන උදව් කළාට. ඕන වෙලාවක යාළුවා. රෝරි අම්මත් ඉන්නවා. ඒ වගේම ඔයාගේ ආච්චි අම්මා. ඔව් ඒක නම් හොඳ දෙයක් නෙමෙයි. ඔව් මටත් බයයි යාගෙන. නෑ ඔයාට තේරෙන්නේ නෑ ඒක. අපේ අම්මට තරහ ගියොත් ඉතින් ආයෙත් ගමකට උනත් ගහන්න පුළුවන් තනියම. Thank you මැටි. ඔයාට අතුරු දහන් වෙන්න පුළුවන් වෙච්ච එක හොඳයි. අපේ සංදර්ශනයේ අවසන් වෙන කලින් මේ ඉදිරිපත් කිරීම බලන්න මම දැන් මේක විස්තර කරන්නයි යන්නේ. මේ ළඟට Music Tronics. Music Tronics. Hey, මට දැනගන්න ලැබුණා ඔයාලගේ dance එකක් තියෙනවා කියලා. Eric, ඔක නවත්තන්න. එයාව ගණන් ගන්න එපා. අම්මට තාත්තට අපි වදලා හැමදාගේදී පිටවිලා පිටවිලන්නේ පාසලටයි පාසල සමඟ අපි සමගයි අපි පිස්සු නෙමේ අපි ගායකයෝයි හේයි නියමයි මයි කොල්ලා come on now who wants to sing ලැබුණු තැනක් නැහැ මේ මිනිස්සු හැමෝම මගේ. හරි යාගේ තනහා දැන් ඇවිස්සලා තියෙන්නේ. ඊයබ්ලොක්ස්. නවතන්න. මේ මිනිස්සු මගේ වේදනාව විඳින්න ඕනේ. තව ඔයාලත්. පුදුම කටක්. හරි ගයිස්. අපි අපේ පළවෙනි වැඩේ කරලා ඉවරයි. Yes. හරි මොකද ඉදිරිපත් කිරීමක් දරුවනේ. ආකර්ෂණීය. ආචාර කරා. Music Tronics. ඒක තමයි අපි සෙරිනගෙන් අහපු අන්තිම සින්දුව. MC Monster Backing. ඔයාලා සමටම සුබ දවසක්. පතනවා වෙන්නට හොඳම දෙයක්. හදවතින්ම සේ චීස්. ඔබ මේ සවන් දෙන වෙලාව උදෑසන 10:30යි. වොලිබෝල් පුහුණුවෙන් කටයුතු ආරම්භ කරනවා හවස 4ට.
එවෙනකන් ඔයාලට කැමති දෙයක් කරගන්න පුළුවන්. මං එහෙම කිව්වා කියලා ප්‍රින්සිපල් සර් කියන්න එපා. हाँ।